අයිබෝවන් ඉතින් ඔන්න අදත් ලේඩිස් ෆස්ට් එක ඔයා දන්න ආදරය කරන පුංචි තාරකාවියක් එකතු කරගෙන අවිල්ලා ඉන්නවා ඉතින් හැමෝම දන්න කියන හිරුස්ටාර් තරගාවලියේදී මෙයාව ගොඩක්ම දන්නේ රතු හැට්ටකාරි කිව්වහම ෂෙනුරි ආංජලා අයිබෝවන් ඉතින් ඔන්න ගොඩක් ආදරෙන් මගේ ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකට ෂෙනුරිව මම පිළිගන්නවා ඉතින් ෂෙනුරි මුලින්ම ආව කලින්ක වගේ ආදරෙන් පිළිගන්න ගමන්ම ෂෙනුරි ආංජලා කියන්නේ කවුද? පොඩි හැඳින්වීමක් කරමු. මං ගැන කිව්වොත් මං ටිකක් කතා කරනවා අඩුයි. පොඩ හැංගිලා හිටපු චරිතයක්. ඉතින් ඒක එලියටිස් මතු කරගත්තේ හිරුස්ටා මාගේ තාත්තා. ඇයි එහෙම හැංගිලා හිටියේ කතා කරනවා අඩු? يعني පොඩි කාලේ ඉඳන් මෙහෙමද නැත්නම් තර මමනේ ට්‍රයි කරේ මම දැනන් හිටියේ නැහැ කොහොමරි අම්මගේ අරන් කියලා ඊට පස්සේ පාට සිලෙක්ට් වුණා මොකක්ද හිතුනේ මේ වෙලාවේ දැන් ඔයා ඊළඟ රවුන්ඩ් එකට සිලෙක්ට් වුණාම අර එනවනේ අමුතු ෆීල් එකක් මොන වගේ ෆීල් එකක් දැනුනේ මාර හැපි කියලා නෙමෙයි කරන්නේ හැබැයි හිතුවේ ඉස්සර දුරයි කියලා ගොඩක් දුරයි කියලා හිතුවේ දැන් සාමාන්‍ය ටික ටික වුණා දැන් සාමාන්‍යයෙන් නෝ තරු කිව්වහම අර තරු ගතිය තියෙන්නේ පොඩි සීමිත කාලයක් අපි තුමුද මේ ප්‍රෝග්‍රෑම් එකේ වල මාසයක් දෙකක් යද්දි සමහරවිට මිනිසුන්ට අමතකයි එහෙම කැරක්ටර් එකක් හිටියද කියලා. හැබැයි මන් දන්න විදිහට ෂෙනුරි කියන්නේ පත්තු හැට්ටකාරී තාමත් මිනිස්සු ආදරය කරනවා මිනිස්සු හරි කැමති මොකද්ද ඔයාට ඒ වගේ ෆෑන්ස් ලාගෙන් ලැබෙන දේවල් ගැන හිතේ. ඔව් ඒක ඇත්ත. තාමත් රතු හැට්ටකාරී කියන තමයි ඉන්නේ. තාමත් ඒ නමින් කතා කරනවා. දැන් සීසන් 4 පටන් ගත්තත් මේ ටග් ගාල අඳුර ගන්න කොහෙට හරි ගියාම රතු හැට්ටකාරී නෙමෙයි කියලා. ඒ රතු හැට්ටකාරී කියන නම හඳුනේ කොහොමද? ඒක මම රෑපුරා පායන කී පළවෙනි රවුන්ඩ් එකේ ශිහාන්ස මම රතු ගවුමක් ඇඳලා කිව්වේ ශිහාන්ස කිව්වා හරියට රෙඩ් රයිඩින් වගේ කියලා. ඒක තමයි මේ යන්න කාරී කියන එක සිංහලට හරව. ඊට පස්සේ මම එක මගේ බ්‍රෑන්ඩ් එක කරගන්න කැමතිද? බ්‍රෑන්ඩ් එක කියන දේ ලංකාව වගේ රටකදී තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් කියන දේ කොයිතරම් දුරට බලපානවද ශ්‍රේෂ්ඨ ඉදිරියට යන්න? ඇත්තටම මේක ගොඩක් වටිනවා. ඒ වගේ දෙයක් හදාගන්න හරි අමාරුයි. මේක ගොඩක් හිතුවේවත් නැති දෙයක් මට හැදෙයි කියලා බ්‍රෑන්ඩ් එක. ඉතින් මම ඉදිරියට එන කට්ටියට අපේ ඉන්ස්ටා සීසන් 4 කට්ටියට කියන්නේ ඔයාලා වෙනස් දෙයක් කරලා ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. හරි. එතකොට ෂෙනුරි මම මගේ ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකට එන හැම කෙනෙක්ගේම මහාදයක් තමයි. දැන් ලංකාව කියන රට ගත්තාම තාමත් සාම්ප්‍රදායිකයි. අපි හිතුවට නෑ අර පොඩක වෙස්ටර්න් විදිහට කටි හිතනවා එහෙම නෑ තාම නැහැ. එතකොට දැන් ගෑනු ළමයෙක් ගත්තාම කටකතා කියන දේවල් ගොසිප් කියන දේවල් හරි ඉක්මනට හැදෙනවා. දැන් ෂෙනුරිට ගොසිප් එකක් හැදුනොත් කවර කියමු ගලක් ගැහුවොත් හිත රිදෙනවද මොනවද ඒ දේවල් වලට දෙන උත්තර? මේකට ගොඩක් මූල කාරණේ ඇත්තටම ගොඩක් අය කියනවා මම සිස් කරන දවසට ලයිව් දෙකේ යූටියුබ් දෙකට යන්න බෑ කියලා ලයිව් දෙකට මට ඒව දැකලා තියෙනවා. ඉතින් මුල මුල ටිකක් ඇඬුවා කරා. ඊට පස්සේ අම්මගේ හිතනවා මම නම් කියන්නේ ඒවට සැලෙන් දෙක දැන් ඒක නම් මම හුරු වෙලා හුරු වෙලා ඉන්නේ. එතකොට මේ සෝෂල් මීඩියා ගමක දැන් සෝෂල් මීඩියානේ හැම දෙයකටම තැනක් හදාන්නේ අපි. දැන් TikTok වේවත් දැන් සාමාන්‍ය සින්දුවක් හරි හිට කරගන්නේ TikTok කරා. ඒ කියන්නේ TikTok එකේ හිට නම් TikTok එකේ views යනවා නම් 1 million පයින්නෝ නම් ඒක තමයි හිට්ම song එක විදියට තමයි දැන් හිතන්නේ. දැන් මේ social media ගත්තට පස්සේ අපි හිතමු ඔයාලට කවුරු මොනවාරි කියන. හැබැයි ඔයාගේ සම්පූර්ණ නමත් ඒ කතාව හදන කෙනා හරි page එකක් කරන කෙනා හරි දන්නේ නැහැ ඔයාගේ සම්පූර්ණ නම. හැබැයි කතා නම් හරි ලස්සනට ගොතනවා. ඒ ගොතන කතා වලින් ඔයාගේ හිතට වැදිච්ච දුකම හිතුණු කතාව මොකක් හරි තියෙනවා. කියන්නේ ඉතින් මං අර තරගය ඇතුලේදී කියන් තේරෙන්නේ අමල්ස එක
මලදී අනේ වලට කතා කරන්නේ තියෙනවා ඒ වගේව තමයි ඒ වගේව තමයි හරි ගොසිප් වලට බයයි මුලවට බයද දැන් නම් නැතිනේ නේද ඕන දෙයක් කියන්නකො මං hina වෙලා මූණ දෙන්න එතකොට මේ දැන් අර සාමාන්‍ය මතයක් තියෙනනේ කාන්තාවක් අපිට හොම් හවුස් වයිෆ් කියන ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන් හවුස් වයිෆ් කෙනෙක්ම වෙන්න ඕනේ මම හොඳම උදාහරණයක් ගත්තොත් අපේ ගෙදර මගේ තාත්තා අපි පොඩි කාලේ ඉඳලාට අම්ම තමයි අපි හැමදේම කරන්නේ. ඒ දෙන්නම එක සමානව අපිට උදව් කරලා තියෙනවා. ඒ දෙන්නම දෙන්නම අර බොහෝ මොලේ ගැවි දෙන්නම ගෲප් කෝලිකව දෙන්නම තමයි. ආරි ෂෙනුරි. ඒකෝ දැන් ෂෙනුරි මියුසික් ෆීල්ඩ් එකෙන්ම ඉස්සරහට යන්න හිතන්නේ නැත්නම් වෙන මොකක් හරි වගේ ඩ්‍රීම් එකක් තියෙනවා මේක නිකන් කියලා. මියුසික් ෆීල්ඩ් එකෙන්ම තමයි යන්න හිතන්නේ. දැන් මම බෑන්ඩ් එක කියනවා නිගම්බු. මොකද බෑන්ඩ් එකේ නම? පයිරට්ස් කියලා. ලේඩිස් ඔන්ලි එකද නැත්නම්? නෑ. ඔයා හිට්ම වුණ සිංගල් මතක ඇතිනෙ? ඔව්. ඒකෙන් කොටසක් අපි කියමු. ප්‍රේමයේ විල්තරේ යෞවනේ මල්වනේ සිතක ආරාධනා ප්‍රේමයේ විල්තිරි ඕකේ බොහොම ස්තුතියි ෂෙනුරි ඉතින් හිරෝ ස්ටාර් සීසන් 4 පටන් අරගෙන තියෙන්නේ මොකක්ද එයාලට කියන දේ ඇත්තටම මුල් දවස් ටික ගියා බැලුවා ගොඩක් දක්ෂයි ටිකක් හිටියා ඉතින් ඒ වගේම පොඩි වෙනසක් කරලා ඉදිරියටත් සිං කරන්න කියලා කියන්නේ චූඩිම චූඩි වෙනසක් මේ වේදිකාවේ පෙන්වන්න කියලා කියන එකෙන් අපිට අර හිතන්නේ ඔන්නක දේවල් ලැබෙනවා නේද මේකයි හරි ෂෙනුරි බොහොම ස්තුතියි ඉතින් අද මගේ ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වුණාට ඉතින් ඔයාලට මට ඉන්වයිට් කරා හරි ඉතින් ඔයාලට විෂ් කරනවා ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩ කටයුත්තක්ම සක්සස් වෙන්න කියලා අලුත්ම සින්දුවත් අරගෙන ආයෙත් ෂෙයාර් කරන්න හරි ඉතින් ඒ වගේම ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක බලනවාටත් කියලා අද ඉන්නේ මේ තරුව ආයෙත් හලබන සතියේදී තවත් තරුවක් එක්ක හම්බ වෙමු එතන ගමු පරිස්සමින් ඉන්න ෂාෆ් YouTube channel එකත් subscribe කරගන්න